Sibelo. Badegini ba? Pod the tam alipe. Me. Mata. Elias sai again. Bye hite na. Aram okay. Ikko par tam evidi. Salli mitiyak ma yatra deela. ටික දවසකට ගමෙන් පිට යනවා කියලා ගියා. බර කොච්චර විතර දුන්නද? මුත්තකින් විතර. මං හිතුවේ මිනිහා කොහෙද ගියේ කියලා හවි කියලා. ඒක කොහෙ ගියාම මට මොකෝ? මට දැනගන්න ඕනේ ඒක උඹට කොච්චර සල්ලියක් දුන්නද කියලා. සෑහෙන ගාණක් දුන්නා. පොඩි වොන්ට खंड अंदी डारा दीपं की तमाय की बहुए नोहेंदो साल लिखी मंद निको मे मांगे वो हंट की ने एक पे आ घंटे यो दिए कागे हरी हो रहा कर गाता दे अद किला धन घंटे पाए मटे वो एक कारी ने साली वोल्ट वेडिये मटे धन गांडो ने එලියස් අයියා කොහෙද ගියේ කියලා මං ඒක ඇහුවාම හරියට උත්තරයක් දුන්නේ නැහැ. වල්පල් වගේ කියෝ කියෝ ඉඳලා ගියා. මේක සමූපියවත් බින්දද? ඊකින්දද ගමේ ඉන්න තෝ කොහේ හරි යනවා කියලා කිව්වේ. बेरुना बापू गम पंका विधान महत्या ඔය උක්කුවා තකහණී රාමුට්ටියක් උස්සන් ආපු එක මට එච්චර ඇල්ලුවේ නැහැ. මටත් එහෙම හැකියක් නම් හිතුණා. මොකෝ අපේ වාහේ එන්න කියලා නෙමෙයිනේ ඔය ආවේ. ආන්න ඒක තමයි මටත් තියෙන හැකේ. ඉතාලේ මොබයිල් වුණ රාත්තලයි මයිසූර් පරිපාලිකාර. මේ මන් දන්නේ සුවඳ සබංගක සුවඳ පුරුදුද කොයි යන්නේ යනවද මුදලාට ඒවලක් නැහැ කොහොමද ඉස්සන්ද දෙන්න ඒක නෙමේ කෙල්ලේ කරන දෙයක් පරිස්සමෙන් හොඳේ හා ඉතින් අවඩියු ඒක නෙමේ මේ අර විධාන රාලා ගෙදර හිටිය ජෝඩුව පන්නලද තාමත් ඉන්නවද බොල තාම නැහැ කොයි ඉන්නේ අසපූර්වට උඹලා දෙන්න හිතන්නේ මොකද්ද විධාන රාල උංග පන්නන්න නැත්තේ මොකයි කියලාද
එලියස් අප්පුගේ උප්පර වැට්ටියක් කියලා තමයි අපි නම් හිතන්නේ නැද්ද හවලිය? හ්ම්? එහෙම වෙන්න පුළුවන්ද? හ්ම්? එතකොට අර ජුවානිසුත් තාමත් මේ ජෝඩුවත් එක්ක? ඔව් 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 ඔව්. ඒක කොයි යන්නද? අනිත් එක එලියස් අප්පු මුලින්ම උතන පළපදියම් කරේ ජුවානිස්සෝනේ. ඒකත් බාගෙ විට එලිස් කාලේක උප්පර වැට්ටියක් වෙන්නත් බැරි නෑ. මට නම් තාම පුදුම විධානේ ඔකුන්ට මොකුත් නොකර ඉන්න එක ගැනයි. මොකුත් නොකර ඉන්නවා කියන්න බෑ මුදලාලි. කියන්න බෑනේ බාග වෙලාවට විධානේ කාර්ය හීන්සීරුවේ කිමනක්වත් අටවනවද කියලා. නිස්සද්දේ සද්දේ වැඩි කියනවනේ. ඕන් සෝභාව. ඊ මණිකා අයියෝ යාවම මා මකරල යන්නේ මේ ඇයි මට මෙහෙම කරදර කරන්නේ මේක කොහමද දෙයනේ කරදරයක් වෙන්නේ ඔයා හොම තනි බංගලම එනකොට මට හරි දුකයි ඒකයි මම මේ තනි රකින්නත් එක බලාගෙන ඉන්නේ මේ මට තනි රකින්න කවුරුවත් ඕනේ නැහැ මොකද මාව බිලි ගන්න ගෝණි බිල්ලෙක් ඉන්නවද ඊ මණිකා ඔය වැඩක් නැති දෙයක් පත් වෙන යන්නේ සූටියගේ හිතේ ඉන්නේ කොමලි විතරයි. අර වලව් වෙන කතරිනත් යාන්තම් වගේ ඉන්නවා. ඊම්මණික පැත්ත බලාතකවත් නෑ. මන් දීපු ලියුම් කඩ දහිය කියුවනම් සූටිය මෙලහකටත් මගේ පැත්තේ. කොහෙද ඉතින්? තෙපානික හෙන හුරා වගේ මැද්දට පැන්නනේ. එන හුරා කියන්න එපා දෙයියනේ. මං ඔයාගේ පෙම්බරා. ආ! හිතාගෙන ඇති. මේ මගේ හිතේ ඉන්නේ සූටිය විතරයි මට හිත වෙන පෙම්බරෙක් නේ ආරච්චි මහත්තයා ආ මේ වෙලුම් සිඤ්ඤොනේ මොකෝ මේ දිහාවේ මොකද්ද කාරණාවක් කියන්න තියෙනවා කියන්නේ එලියස් කාර්ය සල්ලි වගේක් ගෙනල්ලා අපේ ඉසබෙලා හාමිට දීලා. ඒකිටත් පුදුමයි එලියස් කාර්යට එච්චර සල්ලියක් කොහෙන්ද කියලා. මටත් ඒ ගැන සැකයක් හිතුණා. ඒකයි මම මේ ආරච්චිල මහත්තයාට කියන්නේ කියලා. උඹ ඕව ගැන ඌත් එක්ක හරස්පස්ත අහන්න නොගිහින් මට ඇවිත් කියවපේක හොඳා. එලියස් අප්පුවා මේ වංගියේ සමූපෙවත් බිඳලා දරාලාමි. අර සෙලෙස්තිනා කෙලි කියනවා වගේ එලියස් අප්පුට හොඳ හිර ගෙදරම තමයි. එලිය හිටියොත් මොකක් හරි කඩප්පුලි වැඩක් ඔන්නෝනේ. සෙලෙස්තිනා කෙලිගේ වෙලාව හොඳයි. ඒකනේ කාසි චෙට්ටි මුදලාලි කෙලීට ජෝඩු උනේ. නැත්තම් ඉතින් අද ඔය දුක විඳින්න වෙන්නේ ඒ කෙලීට තමයි. බලහන්ත එපා මේ හවඩියයි කුමතේරියයි දුන්න ගිනි ගෙඩියක හැටි දැන් කොමලි නගා උඩිනුයි යටිනුයි දෙකෙම පිච්චෙන ආප්පයක් ගන්න උන් කියන්නේ මං කොමලි එක්ක ජෝඩු වුණාම කතරිනාට ලොකු අකටයුත්තක් වෙනවා කියලා එහෙම වෙන්නේ කොහොමද කතරිනා ඉන්නේ වලව්වේනේ ඒකෙ දෙලියට යන විදියක් නැහැනේ ඒක දැකලා තියෙන එකම පිරිමියා මම නිසා මාව අයිති වෙන්න ඕනේ ඒකිට. ඒ කතාව නම් හැබෑව. මොකද්ද බං ඒ කතාවේ හැබෑව? මේ ඉන්නේ වාලක්කඩිය. කොහමද බල බං වාලක්කඩියෙක් උනේ? බලන් ඉඳ බං කොමලි නගා හම්බේ මේ කියලා. මේ බල දෙන්න මෙතන රණ්ඩු තරවල් කරගන්න එපා. කොමලි ලැබෙන කෙනාට ලැබේවි. එහෙම කොහොමද කියන්නේ? කොමලි නගා අයිති මට. කොමලි නගා මගේ ඒකිගේ අම්මා මනාපත් මට. අම්මගේ මනාපේ මොකද බල?
දෝනියන් දකමැති මට නම් අනේ උඹගේ පුත්තලම් බූරුවෙකුට ඒක අයි දෙනවා බලන් ඉන්නවට වඩා හොඳයි මං වහකාලා මැරෙනවා මොකද්ද බල කිව්වේ මොකද්ද බල කිව්වේ මොකද්ද බල කිව්වේ මොකද්ද කිව්වේ